එතකොට සැකිල්ලට අංක දෙකේදී අපි කතා කරන්නේ ඔයාලට සැකිල්ලක් දීලා ඒ සැකිල්ලේ මම කියන ව්‍යුහය විතරක් ඇවිල්ලා මොකක් කරන්නයි කියනවාද අදින්නේ කියන මම කියන එක අදින්නේ කියන හරි එතකොට ඔන්න ඔය වගේ කීපයක් දෙන්න පළවෙනි එක තමයි ඔයා නිකන් සැකිල්ලක් දීලා හැබැයි කියලා දෙන්නේ නැන්නේ කියන දෙවෙනි එක මම මුහුම් කරනේ සෙට් එකක් දීලා අන්න සැකිල්ලක් අදින්නේ කියන තුන්වෙනි රටාව මම මොකක් හරි සංයුජතා සෙට් එකක් දීලා සැකිල්ල අදින්නේද මම මොකක් හරි ඔක්සිජන් අංක සෙට් එකක් දීලා සැකිල්ල අදින්නද අන්න ඒ විදිහට සැකිල්ල යන්න පුළුවන් මොකක් වෙනවද විදි තියනවා ගණනාව හරි එතකොට මේ රටාව මතක තියාගන්න මේ රටාව ආවෙ ළමයි 2014 මොඩල් පේපර් එකේ මේක ඇහුවා 2014 මොඩල් පේපර් එකේ ඇහුවා මේ සිද්ධිය නමුත් මේක එළ පේපර් එකේ තාම අහලා නැහැ ඒ නිසා එන්න පුළුවන් ලොකු තැනක් තමයි ඇවිල්ලා මේ තොර පළවෙනි එක වාර කියන්නේ CNO3- යන ඇනායනික ප්‍රභේදයේ පරමාණුක සැකිල්ල පහද දැක්වේ. එතකොට ඔයාලා දෙනවා මොකද්ද සැකිල්ල? මේ විදියට O මෙතන C මෙතන N මෙතන O මෙතන O. මේකේ නම් කරලා තියනවා මෙයා A මෙයා B මෙයා C. අපිට කියනවා මෙම අයනය සඳහා දැන් අපිට සැකිල්ල CNO3- ඕකේ? මෙම අයනය සඳහා ඇදී හැකි එක්ලුයිස් ව්‍යුහයකට අදාළ තොරතුරු පහද දැක්වේ. ඕ ඒ වල මුහුම් කරණය දීලා තියෙනවා අපිට SP. ඊළඟට ඕ B වල මුහුම් කරණය අපිට දීලා තියෙනවා SP3. ඊළඟට ඕ C වල මුහුම් කරණයත් අපිට දීලා තියෙනවා SP3. ආපහු C වල මුහුම් කරණය දීලා තියෙනවා SP. N වල මුහුම් කරණය දීලා තියෙනවා SP3. දැන් බලන්න තමයි ඕ A SP දැන් අපි දන්නවා SP මුහුම් කරණය වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ SP මුහුම් කරණය වෙන්න නම් මොනවද වෙන්න ඕනේ විකර්ෂණයක කීයක් තියෙනවද දෙකක් තියෙනවා හරිද එතකොට 90ක් ඇතුලේ අනිවාර්යයෙන්ම 90ක් ඇතුලේ නම් අනිවාර්යයෙන් මොන බන්ධනයක් තියෙන්න ඕනේ සිග්මා බන්ධනයක් තියෙන්න ඕනේ එතකොට OA ගත්ත උදින් OA ට එක සිග්මා බන්ධනයයි තියෙන්න ඕනේ දැන් බලන්න ඒවා තල් කරන විදිය OA ට එක සිග්මා බන්ධනයයි තියෙන්න ඕනේ හැබැයි නිකන් මුහුම් කරන්නේ SP ඒ කියන්නේ විකර්ෂණයකක දෙකයි එතකොට විකර්ෂණයකක තීරණය කරන්නේ අපි සිග්මා බන්ධන දාන එක සරලයි එහෙනම් මෙතන විල එක සිග්මා බන්ධනයක් තියෙනවා නම් අනිත් එක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද එක සරයක් වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් ඔක්සිජන්ට තව අනිවාර්යෙන් එක සරයක් තියෙනවා. මේක ටිකක් ඇවිල්ලා තරුණ කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඊළඟට අපි ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕනේ. මොනවද දාලාද? විකර්ෂණයකක තව දාන්න නැහැ. විකර්ෂණයක දැමුදින් එතන මොහොම් කරන්නේ වෙනස් වෙනවා. එහෙනම් දැන් මම ඒක වෙනස් කරනවා මොකද මොනවද දාලාද? 5 බන්ධන දාන්න. එහෙනම් මෙතන ඔක්සිජන්ට මං 5 බන්ධන දෙකක් දාලා අන්නෂ්ටකය සම්පූර්ණ කරලා බලන්න 1 2 3 4 5 6 7 8 පැහැදිලිද කියලා දේ හරිද හරි ඊළඟ කාබන් කාබන්ගේ මුහුම් කරණය අපිට ඇතර මේක හරි කාබන්ගේ මුහුම් කරණය SP 1 2 සිග්මා 2 එහෙනම් SP අන්නෙන් ගන්න සෙට් වෙනවා පැහැදිලිද කියලා දේ හරි ඊළඟට නයිට්‍රජන් නයිට්‍රන්ගේ මුහුම් කරණය අපිට දෙනවා SP3 ආපහු ඔක්සිජන් දෙන්නගේ මුහුම් කරන දීලා තියෙන SP3 OB SP3 මෙයත් SP3 OC SP3 කියන බං මේ දෙන්නම SP3 යන නම් විකර්ෂණයක කීයක් තියෙනවද SP3 වෙන විකර්ෂණයකක 4කින් සිග්මා බන්ධන දැන්ටමත් 1යි එහෙනම් අනිත් තුනම විකර්ෂණයකක තුන මොනවා වෙන්න ඕනද එක සරිය ඉලෙක්ට්‍රෝන විතර වෙන්න පැහැදිලිද ආයෙනම් 1යි 2යි 3යි එහෙනම් මෙයාටත් 1යි 2යි 3යි දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකද දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මොකද අපිට තියෙන ප්‍රශ්නේ තාම නයිට්‍රජන්ගේ අපි මේ දෙකම හරිය නයිට්‍රන්ගේ SP3 සෙට් කළේ නැහැ එහෙනම් නයිට්‍රන් කොහොමද SP3 සෙට් කරන්නේ දැනට බන්ධන තුනක් තියෙනවා සිග්මා බන්ධන තුනක් එහෙනම් සිග්මා බන්ධන තුනක් තියෙනවා SP3 වෙන නම් විකර්ෂණයක කීයක් තියෙනවද 4ක් තියෙනවා දැන්ට 3යි තියෙන එහෙනම් අනිත් එක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද එක සරයක් වෙන්න ඕනේ එහෙනම් මෙන්න ඇවිල්ලා අපේ මොකද්ද ව්‍යුහය එතකොට මේකෙදි ඊට පස්සේ මේක ඇදලා ලුයිස් ව්‍යුහයක් නම් ඊළඟට ආරෝපණ දක්වන ගන්න ඕනේ දැන් අපි ආරෝපණ දක්වන කරු බලනවා ඔක්සිජන් 6යි දුන්නේ දැන් බලන්න කීයක් තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එහෙනම් මෙයාට මොන ආරෝපණයක්ද ඍණ ආරෝපණයක් මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඍණ ආරෝපණයක් නයිට්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි ආරෝපණයක් නැහැ කාබන් 1යි 2යි 3යි 4යි ආරෝපණයක් නැහැ ඔක්සිජන් 1යි 2යි 3යි 4යි 5යි ඒක නිසා ඔක්සිජන් 6ක් දුන්නා දැන් 5යි තියෙන්නේ එහෙනම් මොන ආරෝපණයක් කළවද ධන ආරෝපණයක් එහෙනම් මෙන්න ඇවිල්ලා මම ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන මොන ව්‍යුහයද ලුයිස් ව්‍යුහය ඊළඟට
ඇදිය හැකි තවත් සම්ප්‍රයුක්ත වූ තුනක් ඇද ඒවා BCD ලෙස නම් කරන්න. දැන් මේක A ලෙස නම් කරන්න කියලා කියන්නේ. ඊළඟට කියනවා මෙයව BCD ලෙස නම් කරන්න. ඒතර BCD ලෙස නම් කරවදින් ඇවිල්ලා මොකද්ද වෙන්නේ? දැන් තව අදින්න ඕනේ මෙයාට සම්ප්‍රයුක්ත වූ. කොහොමද මේ සම්ප්‍රයුක්ත වූ අදින්නේ? දැන් ලේසි. කොහොමද අදින්? මම කියුවා අමුදිස්සම එක සරයක් දෙනකොට 5 බන්ධනයක් අර පැත්තට කඩන. මම මේ කියන එක සරය මෙතෙන්ට දෙනවා මේ 5 බන්ධනය මෙහෙට කඩන. එහෙනම් මෙතන මට එනවා ඔක්සිජන්. එතන මෙතන ද්විත්ව බන්ධනය. මේක මෙතෙන්ට දුන්නා. එහෙනම් මෙතෙන්ට නයිට්‍රජන්, මෙතන ඔක්සිජන්, මෙතන ඔක්සිජන්. එතකොට දැන් මේ බන්ධනය මෙහෙට කැඩිච්ච නිසා මෙයාට ওই විදිහට කාබන්ට ප්‍රශ්නයක් නැහැ. මෙයාට මෙතන ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයා විනාරෝපිතයි. මෙයා ඇවිල්ලා මොනාරෝපිතයිද? ධනාරෝපිතයි. මෙන්න අදින්න පුළුවන් දෙක විදිහ. ඊළඟට ආපහු ඕනනම් ඔයාලට අදින්න පුළුවන් බලන්න. ඊළඟට අදින්න පුළුවන් එක මොකද්ද? මේක සමේ මෙතෙන්ට දෙනකොට මේ බන්ධනය කරනකොට කොහෙට ගන්න පුළුවන්ද? මෙහෙට ගන්න පුළුවන්. එහෙනම් මේක ඔක්සිජන් C, මෙතන නයිට්‍රජන්, මෙතන ඇවිල්ලා බන්ධනය කැඩුවා. මෙතන බන්ධනය කරලා මෙතෙන්ට ගහනවා. ඒ නිසා මෙතෙන්ට දිත්ත බන්ධනය. මෙයාට මෙලෝ ප්‍රශ්නයක් කළේ නැහැ අපි. එතකොට මෙතන තිබ්බ බන්ධනය කැඩිලා මෙතෙන්ට එනවා. එහෙනම් මෙයාගේ ඔක්සිජන්ට මොනවාක්වත් ආරෝපණයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙයාට 1 2 3 4 5යි කාබන් 4යි දුන්නේ. දැන් මෙතන 5ක් තියෙනවා. ඒ නිසා මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණය. නයිට්‍රජන් ගත්තොතින් 1 2 3 4යි නයිට්‍රජන් 5ක් දුන්නා. දැන් 4යි තියෙන්නේ. ඒ නිසා මෙයාට මොන ආරෝපණයක්ද? ධන ආරෝපණයක්. ඊළඟට මෙතන ඔක්සිජන් 1 2 3 4 5යි 7යි. එහෙනම් මෙයාට මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක්. මෙයාට ආරෝපණයක් නැහැ. ළමයි මේක මෙහෙන් දෙනවා වගේම මට කොහෙන් දෙන්නත් පුළුවන්ද? එක්කෝ මෙහෙන් මෙහෙට දෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් මෙතන මට තව එකක් එනවා. ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන්. මෙතන ද්විත්ව බන්ධනය, මෙතන ඔක්සිජන්. එහෙනම් 1 2 3 4 5 6 ඍණ ආරෝපණයක්. 1 2 3 4 ආරෝපණයක් නැහැ. මෙයාට ධන ආරෝපණයක්, මෙයාට ඍණ ආරෝපණයක්, මෙයාට ඇවිල්ලා ආරෝපණයක් නැහැ ওই විදිහට. මේ ආරෝපණයක් නැහැ ওই විදිහට. එහෙනම් මේ ටික මම ලකුණු කරනවා B C D. තව පුළුවන්ද නැහැ මෙයාට සම්ප්‍රයුක්ති වදී? තව පුළුවන්ද? ආවදෝ ගැන සම්ප්‍රයුක්ති වදව? ගාද නෑ. අයිතෝ ඔය ටික තමයි මෙයාට අදින්න පුළුවන් සම්ප්‍රයුක්ති වශයෙන්. ඊළඟවට මොකක්ද අහන්නේ? ඇදි ස්ථායිම ව්‍යුහය සහ අස්ථායිම ව්‍යුහය මොනවාද? ආ දැන් බලමු අපි. අපෙන් අහන්නේ ඇදි ස්ථායිම ව්‍යුහයයි අස්ථායිම ව්‍යුහයයි. මෙතන ඔක්සිජන් දරන තියනවා, මෙතන ඔක්සිජන් දරන තියනවා. මෙතන නයිට්‍රජන් දරන තියනවා, ඔක්සිජන් දරන තියනවා. මෙතන ඔක්සිජන් දරන තියනවා, නයිට්‍රජන් දරන තියනවා, මෙතෙන් දරන තියනවා. මෙතන ඔක්සිජන් දරන තියනවා, නයිට්‍රජන් දරන තියනවා, කාබන් දරන තියනවා. මම පොඩ්ඩක් අයින් කරගෙන යනවා. දැන් මේ ඔක්සිජන් දරන තියෙන එක හැමතැනම තියෙනවා. මේ ඔක්සිජන් දරන තියෙන. මේ ප්‍රශ්නයක්ද? හැබැයි ළමයි මම උගන්වලා තියනවා යම් කිසි ප්‍රභේදයක් අස්ථායිම වෙන්නේ මොන අවස්ථාවේද? අස්ථායි වෙන අවස්ථා කීපයක් මම උගන්වලා තියෙනවා. මොකද අස්ථායි වෙන අවස්ථා ටික එකක් වඩා විදුත් ඍණ පරමාණුකට මොන ආරෝපණයක් આવදින්ද? ධන ආරෝපණයක් આવදින් ඒක අස්ථායි වෙනවා. ඒතකොට කවුද වඩා විදුත් ඍණ පරමාණු කියලා අපි සලකන්නේ? සාමාන්‍ය ඔක්සිජන්, ක්ලෝරීන්, ක්ලෝරින් වගේ. ඒ වල ධන අවදි අනිවාර්යෙන් ඒක මොන ව්‍යුහයක් වෙනවද? අස්ථායි ව්‍යුහයක් වෙනවා. පැහැදිලිද? ඊළඟට ආපෝ එකලක පරමාණු දෙකකට ඇවිල්ලා සමජාතීය සජාතීය ආරෝපණ අවදි ඒකත් මොකක් වෙනවද? අස්ථායි ව්‍යුහයක් වෙනවා. ඊළඟට මම අහලා කියලා තියෙනවා ගන්න මොකද මුළු ආරෝපණය මුළු අණුව පුරාම හැම එකටම ආරෝපණ තියෙනවා නම් ඒකත් ඇවිල්ලා මොකක් වෙනවද? අස්ථායි වෙනවා. ආපෝ අන්තිමේක එක පරමාණුකට විශාල ආරෝපණයක් ආවදී ඒකත් ඇවිල්ලා මොකක් වෙනවද? අස්ථායි වෙනවා. එහෙනම් ළමයි මට කියන්න බලන්නේ තර්ක අනුව මේ කියන සෙට් එකෙන් ඇවිල්ලා අස්ථායි ව්‍යුහය මොකක් වෙනවද? ඒ ව්‍යුහය වෙන්න ඕනේ. ඇයි ඒ ව්‍යුහය වෙන්නේ? මෙතන ඔක්සිජන් ඇවිල්ලා මොන ආරෝපණයක් ඇවිල්ලා තියෙනවද? ධන ආරෝපණයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අස්ථායි ව්‍යුහය මොකද්ද? ඊළඟ වාගෙන් අහනවා මම ස්ථායිම ව්‍යුහය කුමක්ද? දැන් මේ සෙට් එක තියෙනවා මට. මේ සෙට් එකේ මෙතන ඔක්සිජන් දවින ඔක්සිජන් දවින නයිට්‍රජන් දාන. මේ තුනේම නයිට්‍රජන් දාන තුනක් තියෙනවා. ඒ නිසා ඒක නයිට්‍රජන් අයින් කරගන්න පුළුවන්. මෙතන කාබන්ට ආරෝපණයක් නැහැ. මෙතන ඔක්සිජන්ටම ඍණ ආරෝපණ දෙකක් ඇති. මෙතන කාබන්ට තමයි ඍණ ආරෝපණ ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ හිතන විදිහට මොකට ඍණ ආරෝපණ එනකද වඩා ස්ථායි වෙන්නේ? ඔක්සිජන්ට. කාබන් ඍණ ආරෝපණයක් එනවට වැඩිය ඔක්සිජන් ඍණ ආරෝපණයක් කියන එක තමයි වඩා ස්ථායි. එහෙනම් මේකෙන් ඇවිල්ලා ස්ථායිම ව්‍යුහය කවුද? ස්ථායිම ව්‍යුහය මොකක් වෙන්න ඕනද? B වෙන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට අපිට කියනවා අස්ථායිම ව්‍යුහය අස්ථායි වීමට හේතු දක්වන්න. ආයෙන කියනවා අස්ථායි ව්‍යුහය අස්ථායි වීමට හේතු.
හේතු එකයි තියෙන්නේ මොකද්ද වඩා විදුලි ඍණ ඔක්සිජන් මතට මොන ආරෝපණයක් පැමිණියද ධන ආරෝපණයක් පැමිණිය හරි හරි ඒකත් හරි ඊළඟට තමයි ඔන්න ඊළඟ එක වාගේ ඊළඟට අපිට කියනවා ස්ථයිතාවයේ වැඩි වෙන ආකාරයෙන් පෙරගස්සන්න එහෙනම් ස්ථයිතාවයේ වැඩි වෙන ආකාරයෙන් පෙරගස්සුදී අඩු ස්ථයිතාවයේ එන්නේ A ඊට පස්සේ වැඩි ස්ථයිතාවයේ එන්නේ B ඔයගොල්ලෝ මොකද්ද ඔයගොල්ලේ අයිඩියා එක C D කියලා දෙන්නාගේ ස්ථයිතාව දෙක මොකද්ද වෙන්නේ සමානයි ඇයි සමාන වෙන හේතුව දෙන්නාගේම ඔක්සිජන්ට ඍණ නයිට්‍රජන්ට ධන කාබන්ට ඍණ කාබන්ට ඍණ එහෙනම් අනිවාර්යයෙන්ම දෙන්නාගේ ස්ථයිතාව දෙක සමානයි එහෙනම් C D කියලා දෙන්නාගේ ස්ථයිතාව දෙක මොකද්ද වෙන්නේ සමානයි හරි ඔකේ හරි ළඟට අංක 6 ස්ථායිම ව්‍යුහය සලකා පහත වගුව සම්පූර්ණ කරන්න හරි එතකොට ඔයාලට වගුවක් දෙනවා සම්පූර්ණ කරන්න එනවා මේ වගුව මෙතන ගන්නවා ළමයි හරි පළවෙනි එක ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ හත තමයි හැමදාම දෙන්නේ මම තියාගන්න හරි මේ හත තමයි මම දුන්නත් දවිලා දෙන්නේ ඔය හත තමයි ඊට එහා දෙන්නේ නැහැ හරි එතන පළවෙනි එක වාර දීලා තියෙන්නේ කාබන් නයිට්‍රජන්. එතන ස්ථායිම ව්‍යුහය සලකලා. කවුද ස්ථායිම ව්‍යුහය වගේ? මේක. එහෙනම් මෙයාව සලකලා තමයි අදින්නද කියන්නේ. පළවෙනි එක විකර්ෂණයේ එකක. තාකිය. කාබන්ගේ විකර්ෂණයේ එකක විදියට අපි ගන්නේ මොකද්ද? ආපහු මතක් කරමු විකර්ෂණයේ එකක විදියට ගන්නෙ සිග්මා ධන එක සරි ඉලෙක්ට්‍රෝන. එහෙනම් මෙතන කාබන්ගේ තියෙන්නේ සිග්මා දෙකක් විතරයි. එහෙනම් විකර්ෂණයේ එකක දෙකයි. නයිට්‍රජන්ගේ සිග්මා ධන එකසාර සිග්මාම තුනක් තියෙන එහෙනම් විකර්ෂණයකක ඊළඟට මුහුම් කරණය තාම උගන්වලා තියෙනවා විකර්ෂණයකක දෙකයි නම් විකර්ෂණයකක දෙකයි නම් මුහුම් කරණය SP විකර්ෂණයකක තුනයි නම් මුහුම් කරණය SP2 විකර්ෂණයකක හතරක් නම් මුහුම් කරණය SP3 එහෙනම් විකර්ෂණයකක දෙකක් තියෙන නිසා මුහුම් කරණය මොකක් වෙනවද SP තුනක් තියෙන නිසා මේක මොකක් වෙනවද SP2 එකක් හරි ඊළඟට ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය මම උගන්වලා තියෙනවා කොහොමද ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය යන්නේ විකර්ෂණ එකක දෙකයි නම් ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය රේඛීයයි විකර්ෂණ එකක තුනයි නම් තලීය ත්‍රිකෝණාකාරයි විකර්ෂණ එකක හතරයි නම් චතුස්තලීයයි විකර්ෂණ එකක පහයි නම් ත්‍රිආනති දිප්පිරමිඩයි විකර්ෂණ එකක හයයි නම් අෂ්ටතලීයයි එහෙනම් මෙතන විකර්ෂණ එකක දෙකයි එහෙනම් මොකද ඉලෙක්ට්‍රොනිකල් ජ්‍යාමිතිය රේඛීයයි මෙතන විකර්ෂණ එකක තුනයි එහෙනම් තලීය ත්‍රිකෝණාකාරයි ඊළඟට හැඩය මෙතන බන්ධන දෙකක් විතරයි තියෙන්නේ එකසර නැහැ එහෙනම් හැඩය රේඛීයමයි මෙතන එකසර නැහැ බන්ධන තුනක් තියෙන්නේ එහෙනම් හැඩය මොකද්ද තලීය ත්‍රිකෝණාකාරයි ඊළඟට ඔක්සිකරණ අංකය තාකියට බලන්න ඔක්සිකරණ අංකය අපි කොහොමද හොයන්නේ ඔක්සිකරණ අංකය හොයනකොට මම ඔක්සිකරණ අංකය කලින් යනවා සංයුජතාවය කාබන්ගේ සංයුජතාවය කියලා ගත්තෙ මොකද්ද මතක් ගන්න සංයුජතාවය කියලා ගත්තෙ මොකද්ද බන්ධන ගන්න දන ආරෝපණේ ඉෂාර. එතකොට මෙතන බන්ධන ගන්න ආරෝපණයක් නැහැ කාබන්ට. එහෙනම් බන්ධනම හතරක් තියෙන. එහෙනම් සංයුජතාවය කීයද වෙන්න ඕනේ? හතරයි. එතකොට සංයුජතාවය හතරයි වෙන. නයිට්‍රජන් බන්ධන හතරයි ධන ආරෝපණය. එහෙනම් ධන ආරෝපණය එකතු වෙන්න ඕනේ හතරයි එකයි. එහෙනම් කීයක් වෙන්න ඕනද? පහක් වෙන්න ඕනේ. හරි ළඟට. ඊළඟට ගන්න. විධිමත් ආරෝපණය. මොකද තමයි විධිමත් ආරෝපණය කියන්නේ? අදාළ අණුවේ පරමාණුව මත තියෙන ආරෝපණය. එහෙනම් මේ කාබන් ආරෝපණයක් තියෙනවද ළමයි? නෑ බිඳුවයි විධිමත් ආරෝපණය කාබන්ගේ බිඳුවයි. ආපහු මෙතන නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය කියද 1 2 3යි. සෝරි. මෙතන ධන ආරෝපණයක් තියෙන නිසා විධිමත් ආරෝපණය ධන 1. හරි දැන් මම යනවා ඔක්සිකරණ අංකයට. කොහොමද ඔක්සිකරණ අංකය අපි තීරණය කරන්නේ? විද්‍යුත් ඍණ විද්‍යුත් ධන පරමාණු සලකලා අපි ඉලෙක්ට්‍රෝන අදිනවා. එතන ඔක්සිජන්ගේ පැත්තට මෙහෙන් ඉලෙක්ට්‍රෝන අදින්න ඔක්සිජන් වඩා විද්‍යුත් ඍණ නිසා ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි කාබන් නයිට්‍රජන් ගතුලින් කවුද වඩා විද්‍යුත් ඍණ ගෙනා නයිට්‍රජන් ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි එහෙනම් අන්න සෙට් වෙනවා කාබන්ගේ ඔක්සිජන් අංකය කීයද ධන 1යි ධන 1යි ධන 1යි ධන 1යි ධන 4යි නයිට්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ගතුලින් ඔක්සිජන් වඩා විද්‍යුත් ඍණයි එහෙනම් මෙහෙට අදින්න ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි දැන් බලන්න එහෙනම් කීයද ඔක්සිජන් අංකය සෙට් වෙන්නේ ඍණ 1යි ධන 1යි ධන 1යි ඍණ 2යි ධන 2යි බිඳුවයි හැබැයි මෙයාට උපදින්ම තියෙන ධන 1 ආරෝපණයක් තියෙනවා ඒක නිසා ඔක්සිජන් අංකය කීයද ධන 1යි එහෙනම් ඒවක් වත් ඕකේ ඊළඟට බන්ධන කෝණ විදහා දක්වමින් ස්ථායිම ව්‍යුහය නැවත අදින්න
එතකොට තමයි මේක අදින්න තියෙන්නේ අපිට මොකද්ද බන්දර කෝණ විදහා දක්වමින් ආ කොහොමද අදින්න කියන්න බලන්න මට මෙයව දැන් අපි දන්නවා මෙතන 180යි මේකිය නිසා 180යි මෙතන කීයද තලිය ත්‍රිකෝණාකාර නිසා 120යි ඉතින් ඔය එකයි ලකුණු කරන්න ඕනේ නංග අපකට කරන්නේ කාබන් ඔක්සිජන් නයිට්‍රජන් මෙතන ලකුණු කරන්න ඕනේ අනිවාර්යෙන් 180 ඊළඟට මෙතන නයිට්‍රජන් මෙතන විල්ලා ලකුණු කරන්න ඕනේ මොකද්ද ඍණ ඍණ මෙතන ලකුණු කරන්න ඕනේ අංශක 120 එතකොට ලාංශ විභාගයේදී ලකුණු හම් වෙන්නේ මෙන්න මේ හැඩයට ලකුණු දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ හැඩේ ලකුණු කරලා තියෙනවා ලකුණු දෙනවා. ආපහු ඇවිල්ලා මේ විදිහට බන්ධන කෝණ ලකුණු කරලා තියෙනවාට ඇවිල්ලා ලකුණු හම් වෙනවා. හරි? හරි ඊළඟ අන්තිම සෙට් එක මේ මේවා අමාරු නෑ ළමයි හොඳේ මේවා හරියට තේරුම් ගන්න. මේවා ගොඩදාගත්තු දි මතක තියාගන්න තනි කරලා තමන්න පළවෙනි ව්‍යුහගත එක එහෙම් පිටින්ම ගුරුන. පළවෙනි ව්‍යුහගත එක එදල් දෙපර. ලකුණු 100ක් එහෙම් පිටින්ම. හරිද? ඒ නිසා මේවා පුළුවන් කරගන්න. මේ ඉන්න පුළුවන් අමාරුම මේ මේක අමාරුයි. මේක ගොඩක් ළමයිට අමාරු පොයින්ට් එකක්. මේ මුහුම් කරන්නේ අද මුහුම් කරන්නේ අද ගන්න එක. ඒක පොඩක් තර්ක කරන්න ඕනේ. දැන් මේක තර්කන දෙයින් විතරයි ඒකෙන්. නේද? පොඩක් පොඩ පොඩ පුරුදු වෙන්න ඒවා. හරි ඊළඟට සිග්මා බන්ධන සෑදීමට දායක වන කාක්ෂික ලකුණු කරන්න. කාබන් සහ C මේ OA මෙයි මෙයි. එහෙනම් කොහොමද අපි කියන්නේ? ඔක්සිජන්ගේ මොන මුහුම් කරණය? 1 2 3 sp2 මුහුම් කරණය. කාබන්ගේ sp මුහුම් කාක්ෂිකයක් දෙන්න. ඊළඟට කාබන් සහ නයිට්‍රජන් මෙයා මෙයා. කාබන්ගේ sp මුහුම් කාක්ෂිකය නයිට්‍රජන්ගේ sp2 මුහුම් කාක්ෂිකයත් සමග. ඊළඟට නයිට්‍රජන් සහ ob නයිට්‍රජන් සහ ob නයිට්‍රජන් උයි ob ob කියන්නේ විල මොකද්ද මෙයා? එහෙනම් මෙයාගේ මොකද්ද සහභාගී වෙන්නේ නයිට්‍රජන්ගේ sp2 මුහුම් කාක්ෂිකය ඔක්සිජන්ගේ sp3 මුහුම් කාක්ෂිකයත් එක්ක. හරි ඊළඟට අංක 9 5 බන්ධන සෑදීමට දායක වන කාක්ෂික දක්වන්න. කාබන් සහ oa කාබන් සහ oa මට කියන්න 5 බන්ධන හදන්න දායක වෙන්නේ මොනවද ළමයි? පරමාණු කාක්ෂික. එහෙනම් කාබන්ගේ මොකද්ද 2p පරමාණු කාක්ෂිකය ඔක්සිජන්ගේ 2p පරමාණු කාක්ෂිකයත් සමග. ඊළඟට කාබන් සහ නයිට්‍රජන්ගේ කාබන් සහ නයිට්‍රජන්ගේ මොකද්ද කාබන්ගේ 2p පරමාණු කාක්ෂිකය නයිට්‍රජන්ගේ 2p පරමාණු කාක්ෂිකයත් සමග. හරි අන්තිමේ මම කොච්චර ලේසිද කියලා ස්ථායිම ව්‍යුහය සලකා OA OB C සහ නයිට්‍රජන් හි විදුලිය ප්‍රදාවය පෙරගස්සන්න මම උගන්වලා දෙනවා ගන්න එකිනෙකට වෙනස් පරමාණු දුන්නොතින් විදුලිය ප්‍රදාවය පෙරගස්සන්නේ අපි මොකෙන්ද පොලින් පරිමාණ දර්ශකයෙන් දැන් මෙතන වල වෙනස් පරමාණු තුනක් තියෙනවා කවුද තුන නා කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ඔය තුන්දලාගෙන් කාගේද විදුලිය ප්‍රදාවය වැඩි වෙනවද කාබන්ගේ නයිට්‍රජන්ගේ ඔක්සිජන්ගේද ඔක්සිජන්ගේ එහෙනම් කාබන් අඩුම වෙන්න ඕනේ කාබන් අඩුම වෙන්න ඕනේ නයිට්‍රජන් ඊට වඩා වැඩි වෙන්න ඕනේ දැන් අපි මෙල ගස්සන්න තියෙන්නේ OA OB OA කියන්නේ මෙයා ඔව් OA කියන්නේ මෙයා OB කියලා අපි ගන්නෙ මෙයා දැන් එකම පරමාණු අපි තර්ක කරන්නේ මොකෙන්ද අර අපේ සිද්ධාන්ත හතරේ මොකද සිද්ධාන්ත හතර අංක 1 මුහුම්කරණය අංක 2 ආරෝපණය අංක 3 ඔක්සිකරණ අංකය අංක 4 පරිවාර පරමාණු වල ස්වභාවය දැන් මුලින්ම අංකයක් අපි යන්නේ මොකටද මුහුම් කරණය ගත්තොතින් මෙතන මුහුම් කරණය sp2 මෙතන මුහුම් කරණය sp3 ඉතින් අපි දන්නවා මුහුම් කරණය මොනවා වෙනකොටද විදුලිය වැඩි වෙන්නේ sp වල තමයි වැඩිම ඊට පස්සේ sp2 ඊට පස්සේ කවුද sp3 එහෙනම් ළමයි oa තියෙන්නේ sp2 වල OB DNA SP3 වල එහෙනම් SP2 වල එක මොකක් වෙන්න ඕනද වැඩි වෙන්න ඕනේ නම් OA තමයි මොකක් වෙන්නේද OB අඩුම ඊට පස්සේ OA වෙන්න ඕනේ පැහැදිලිද එතකොට මම ඔන්න ඔය විදිහට මතක තියාගන්න සැකිල්ලක් අපිට දෙන්න පුළුවන් එක එක වෙනස් විදිහට දෙන්න පුළුවන් සැකිල්ල එකම තියෙදි ටික තමයි හැබැයි වෙනස් විදිහට ඔයාලට සැකිල්ල දෙන්න පුළුවන් එතකොට අපි ගිය සතියේ කතා කළා සැකිලි වල සාමාන්‍ය සැකිල්ලක් දීලා කොහොමද අපි යන්නේ මේ සතිය අපි කතා කරා වඩ මුහුම් කරණය දුන්නොතින් කොහොමද ඒක හරි එනවා මේක බලන්න